මේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා නියෝජනය කරන මේ සියලු පක්ෂවල නායකව මැරුවේ ප්‍රභාකර. මේ යාට තමයි මෙයා කියන්නේ මේ ජනතා වීරේ. නිදහස් සටනේ වීරේ. ඉතින් මෙයාලා නම් මේ උතුරේ ඉන්නේ මන්ත්‍රීවරු හැටියට හමුදාව තව දෙගුණයක් කරන්න. දැන් එතුමා කියනවා සුදු කොඩි දාගෙන අපු අය කෝ දැන් නැහැ. උතුරේ අහිංසක මිනිස්සු බඩගින්නේ කන්න නැතුව මේ පැත්තට එනකොට ඉස්සෙල්ලාම වෙඩි තිබ්බේ ප්‍රභාකරන් නෙවෙයිද? හමුදාවට ඇඟිල්ල දික් කරලා ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා අපෙන් කොයි කියලා අහන්න එපා අහන්න ප්‍රභාකරන්ගේ. ප්‍රභාකරන් දැන් උපන් දිනේ සමරන්න දඟලන ප්‍රභාකරන් පහම්පත්තු කරන ඔබතුමාලගෙන් අහන්න ඕන උතුරේ මිනිස්සු කෝ අපේ දරුවෝ කියලා. කොහොමද තමුන්නාන්සලා ප්‍රභාකරන් නිදහස් සටන්කාමී කියලා. ෆ්‍රීඩම් ෆයිටර්. අපි මන්ත්‍රීතුමේ මොනවද කියනවා කියන්නේ කියන්නේ මොකද? විශ්වවිද්‍යාලේ වහලා නෑ වහලා තියෙන ළමයිට පාඩම් කරන්න. දැන් අයි ජෙෆ් නැගේ වහලා තිනවා. නෑ 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 විශ්වවිද්‍යාල ළමයි පාඩම් කරන්න එපා. ඔක්කොම එකම එක තමයි. අනිවාර්යම ඇරෙන්න ඕනේ. කලබල වෙන්න එපා විශ්වවිද්‍යාලේ වහලා නෑ මොකවත් නෑ. අන්න අරයගෙන් අහන්න. ඔයාගේ මහත්තයා මරපු ප්‍රභාකරන්ට අන්න නිදහස් ෆ්‍රීඩම් ෆයිටර් කියනවා. අන්න අරයෙන් අහන්න. ඔයාට ප්‍රභාකරන් ෆ්‍රීඩම් ෆයිටර්ද? ඔයාට ප්‍රභාකරන් ෆ්‍රීඩම් ෆයිටර්ද? අපිට ඕනකම තියෙන්නේ. ද්‍රවිඩ මුස්ලිම් සිංහල නෑයෝ එකට ඉන්න ශ්‍රී ලංකාවක් හදන්න. ඒකට පුරුදු වෙන ජාතිවාදී අවසන් එපා. ආණ්ඩුව විශේෂ වෙළඳ බදු යටතේ මේ වර්ෂයේ ලබා ගන්නට අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 12.8ක්. අපි අහන්නේ ඇයි මේ විශේෂිත වෙළඳ බද්දක්? මේ ඉලක්ක කරන්නේ චෝගම් සමුළුව සඳහා වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය අය කරගන්න. ඒ නිසා පාරවදිනවා මේ රටේ 50%ක් විතර ජනතාවට අඩු ආදායම් ලැබේ. එනිසා ඔවුන්ට ලැබෙන්න ඕන ආරක්ෂණයක් තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක්වත් සාහන මිලකට සලාකයක් හැටියටවත් ලබා දෙන්නේ කියලා අපි දිගටම ඉල්ලලා තියෙනවා. අන්න ඒ දෙක එකට සම්බන්ධ කළොත් හරි. ඒ ගැන අපි නැවතත් අපේ ආණ්ඩුවේ අවධානය යොමු වෙනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් උඹල කඩ කිලෝ එක රුපියල් 27ක් ඉහළ ගියා. සීනි කිලෝ එක රුපියල් 3ක් ඉහළට ගියා. කරවල රුපියල් 27ක් ඉහළට ගියා. හාල් මැස්සන් රුපියල් 16ක් ඉහළට ගිහිල්ලා. මේ බද්ද දාලා තියෙන්නේ පිට රටින් ගේන ඒවාට පමණයි. ඔය කියන එකම එකක්වත් මේ රටේ දේශීය නිෂ්පාදනයට ඔබතුමා කියන විදිහේ බද්දක් දාලා නැහැ කියලා මම ප්‍රකාශ කරනවා. හරි පිට රටින් ගේන ඒවා සමහරවල් තියෙනවා මේ රටේ තේවම නිෂ්පාදනය කරනවා. දෙකම සිදු වෙනවා. නැහැ කියලා කියන්නේ මොනවද? සීනි ගැන මොනවද කියන්නේ? මෙහෙත් නිෂ්පාදනය කරනවා එහෙකුත් කියනවා. ඉතින් ඔය තර්කය අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් මේ අයව ඇතුලේ තියෙනවා අමුතු බද්දක් නිදහස් කරපු එකක්. සිල්ලර වෙළඳාම සඳහා තබා ඇති. බලලුන් හෝ බල්ලන් සඳහා ආහාරවලට තියෙන බද්ද නිදහස් කළා. මේක අමුතු එකක් නේ. මිනිස්සුන්ට රතුළුණු ගෙඩියට බද්ද ගහලා බල්ලු බලල්ලුන්ගේ කෑමවල බද්ද නිදහස් කළා. ඒ කියන්නේ මොකද්ද? ජනතා ද්‍රෝහී අයවැයක් ඉදිරිපත් කරලා බලු ප්‍රේමී, බලල් ප්‍රේමී, බලුපූස් ප්‍රේමී අයවැයක් ඉදිරිපත් කළා. තරුණයි එඩිතරයි ගුණනුව නින් යුක්තයි කවදත් ගත්තේ දුප්පත් මිනිහගේ පැත්තයි මිහිඳු සඳුන් රුක සිරිලක දැනගත්තයි ඔබ රජ වෙනවා මේ භවනියතයි ඇත්තයි.